ජයනත් මහත්තයෝ, ගංගුලි වගේ දුවෙක් හිටියොත්ද හොඳ, නිම්නානින් වගේ දුවෙක් හිටියොත්ද හොඳ? සැමදා ප්‍රබෝධමත් සමක ආදරණීය සුවදා නව රික්සුන සබන්. දුවලා බොරු කරනකොට ඉස්සෙල්ලම අහුවෙන්නේ අම්මට. මොකද තාත්තා ආදරේ වැඩි හින්දා ඒ බොරු අහුවෙන්නේ නැහැ කාවෙඟ. එහෙම දම්මේ. ඔව්, මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා චාමරට, බුද්ධිකට, ශිවාට. ගොඩාක් ආදරණීය චරිතයක් මේ ලැබිලා තියෙන්නේ. වගේම ස්වාමියායි මමයි දරුවයි එක්ක ආදරෙන් ඉන්න. ඇත්තට මටත් මං කියනවා නිම්නාවිට, ඔයා මෙච්චර අපි ආදරෙන් හදලත් දැන් ඔයා බොරු කරනවා නේද කියලා. ඉතින් ඇත්ත මේ ටෙලිනාට්‍යයෙන් ගොඩාක් අම්මලාගේ දරුවන්ට, දූ දරුවන්ට හොඳ ආදර්ශයක් දෙනවා. අපි කොච්චර ගෙදර ආදරේ දුන්නත් අර එළියෙන් එන ආදරය, යොවුන් ආදරේ නිසා දරුවෝ ඉතින් වෙනස් වෙනවා. ඒක අපි OIC ප්‍රසාද පොඩ්ඩක් කොහොම තියලා. ජයනත් මහත්තයෝ, ගංගුලි වගේ දුවෙක් හිටියොත්ද හොඳ, නිම්නානින් වගේ දුවෙක් හිටියොත්ද හොඳ? මං කැමතියි. එහෙම කියන්නේ මොකද්ද? දෙන්න එකිනෙක තෝරගන්න. ගංගුලි වගේ දුවලා ගංගුලි වගේ ඉන්නත් ඕනේ, නිම්නානින් වගේ ඉන්නත් ඕනේ. මංජිතල වගේ පිරිමි පරිස්සම් කරන්න බෑ නැත්තම්. ගංගුලිලා එහෙම නොහිටියොත් පිරිමි, ඔව් නිම්නාවි අහිංසක වැඩි. සහ මේ ඒ අහිංසක කම බොරු කරනවට වඩා මේ කෙල්ල හරි නිර්ව්‍යාජයිනේ. දෙවුමිනි ගංගුලි 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 මං කිව්වේ කාවෙන්ග පටන් ගන්නකොටම හැම පිරිමියාගේම හැංගීච්ච චරිතයක් තියෙනවා ගංගුලිට ආදරය කරන. ඔයා කැමති නැති වුණාට OIC ප්‍රසාද් එහෙමද තියෙනවා නේ.